දැන් වියත් මගේ කියලා ගහගෙන බෝඩ් ගහගෙන මේවා තමයි කරන්නේ. මේවට තමයි පෞගිය කාලේ ඔය තියෙන මාධ්‍ය ආයතන පාවිච්චි කරගෙන උදේ දවල් රෑ අපිට ගහගෙන සියලු දේ කරන්නේ. දැන් මේවා එලිදරව් කරනකොට අපේ മന്ത്രിවරුන්ට ඒ අපේ හරින් ෆර්නෑන්ඩෝ മന്ത്രിතුමා මේවා එලිදරව් කරා. එතකොට කියනවා මේ මාධ්‍ය ආයතන ප්‍රධානියා මේ මඩ ගහන්න එපා කියලා. මාධ්‍ය සදාචාරයක් තියෙන්න ඕනේ කියලා. මාධ්‍ය ඔවාදෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට මං කියන්නේ. මඩ ගොඩක මඩ කන්දරාවක් තියෙන ගහපු මාධ්‍ය ආයතනයක අයිතිකාරයා කියනවා එයාට මඩ ගහන්න එපා කියලා. එයාට මඩ ගහන්න දෙයක් නැහැ. ඉන්නේ මඩේ. ඉන්නේ මඩේනේ. මුළු ඇඟම මඩෙන් නැවිලා තියෙද්දි එයාට ඇස් දෙකෙන් පේන්නේ නැහැ මුළු ඇඟම මඩෙන් නැවිලායි කියලා. එයා හිතනවා ඉස්සරහා ඉන්න කෙනාගේ අතේ තියෙන ටික විතරයි මඩේ කියන්නේ. මේ එයා ඒ නිසා කියනවා ඔහුට තර්ජනය කරනවා ඒ මොනොත් අපි කරන්න මොනවද අපිට තව අලුතෙන් කියන්න තියෙන දේවල් අපිට එරෙහිව කියන්න තියෙන සියලුම මඩ ගහලා ඉවරයි ඔය ආයතනේ ඔය ආදින ඇතුළු මේ ආණ්ඩුව ගේන්න ඕන කට්ටිය එක්කහුව වෙලා මේවා දැන් එක ආයතනයක් හිටියා එයාගේ මල්ලිව නිදහස් කරගන්න එයාට ඕනේ ඒ නිසා මේ ආණ්ඩුවට කඩේ ගිහිල්ලා කරන්න පුළුවන් ඉතාමත්ම තිරස්චීන විදියට ඒ රජයේ ගෙනීමට විරුද්ධ කණ්ඩායමට ගහන්න පුළුවන් ඔක්කොම මඩ ගහනවා. මේ ආයතනයේ දැන් අපිට පේනවා මේ ව්‍යාපාර වෙන්න හින්දා වෙන්නේ නැති. ඒගොල්ලොත් මේ වගේ ඒවා කරගන්න වෙන්නේ නැති මේ මෙච්චර කඩි කුලප්පුවක් තිබුණේ මේ ආණ්ඩුව ගේන්න. මේ ඩීල් වලට තමයි. ඉතින් මේ කළා දැන් නඩ ගහලා කියනවා අපිට බලාගෙනයි අපි ගහනවා. ගහන්න දෙයක් නැහැ නේ ඔයගොල්ලෝ ගහලා ඉවරයිනේ අපිට. අපිට මොනතරම් ගැව්වද? අපේ කාටද නොගැව්වේ? අපේ නායකයාගේ ඉඳලා හැම එක්කෙනාටම මඩ ගහලා ඉවර කරලා බොරු කියලා එක එක්කෙනාව ගෙනල්ලා ওই නාලිකා පුරවලා ගැහුවට පස්සේ දැන් කියන්නේ මොකක්ද තව මොනවද ගහන්නේ. ඉතින් ඒ නිසා මම කියනවා එදා මම සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් තීන්දුව ගන්නවා රැපිඩ් ඇන්ටිජන් සහ රැපිඩ් ඇන්ටිබොඩි ටෙස්ට් ලංකාවේ හදන්නට. මම තීන්දුව කරාම ඖෂධ ලංකාවේ නිෂ්පාදනය කිරීම පළවෙනි වරට ලංකාවේ දේශීය ව්‍යාපාරිකයන් සමග එතකොට මේක තීන්දුව අරගෙන මේ සඳහා ගණනාවක් එනවා. ඒ ගණනාවෙන් එක්තරා සමාගමකට බලය ලබා දෙනවා අපේ අමාත්‍යාංශය මේ රැබිට් ඇන්ටිජන් ටෙස්ට් එක මේ වෙනි කර්මාන්තශාලාවක් හදන්නට. 2018 වෙනකොට ඒගොල්ලෝ මේව කරත් මම එනකොටත් කරලා තියුන්නේ නැහැ මොකද ඒකට අවශ්‍ය බයිබෑක් ගැරන්ටිස් මේක නොදීම නිසා. නමුත් මේ සඳහා අපි ක්‍රියාමාර්ග ගත්තා එදා ඒ කාලේ ඉඳලම. එතකොට 2020 අප්‍රේල් මාසේ ඉඳලා මේ රටේ නොයෙකුත් වෛද්‍ය සංගම් ඇතුළු සියලුම අය විශේෂඥවරු සියල්ල කට්ටිය අපි පවා ඉල්ලුවා මේ රටේ මේ රැපිඩ් ටෙස්ට් එක ආරම්භ කරන්න කියලා. මොකද මේකේ ප්‍රතිඵල ඉක්මන් සාර්ථකම නැති වුණත් නමුත් රැල්ලක් යනකොට කොවිඩ් වසංගතයකට යනකොට මේකේ වටිනාකමක් තිබෙනවා. එතකොට මේකෙන් යම්කිසි අවබෝධයක් අරගත හැකි අපිට කොවිඩ් වල තත්ත්වය මොකද කියන එක. ඒ අනුව අපිට පුළුවන් ඉතුරු ඒවා PCR ටෙස්ට් වලට යවන්න. එතකොට නමුත් ඒක කරේ නැහැ අප්‍රේල් වල ඉඳලා. නමුත් එකපාරට හදිසියෙ දඩබිඩි ගාලා මේ පහුගිය දවස්වල ඔක්තෝබර් මාසයේ අන්තිම වෙනකොට අමාත්‍යාංශයෙන් ටෙන්ඩර් කැඳෙව්වා. 28 වෙනිදා ටෙන්ඩර් එක කැඳෙව්වා. දෙවනිදාට ටෙන්ඩර් එක අවසන්. දවස් 3-4යි දුන්නේ. එතකොට උනේ මොකද ඒ ටෙන්ඩර්ස් කැඳවලා දවස් දෙකෙන් එක්තරා සමාගමක් මේ ඇන්ටිජන් මේ වේක ටෙස්ට් කිට් එක දෙවනිදා ටෙන්ඩර් එක ඉවර වෙනවා. පස්වෙනිදා වෙනකොට ලංකාවටත් ඇවිල්ලා ඉවරයි. මේ තරම් ඉක්මනට. මේ තරම් ඉක්මනට මේ අනිතුකුත් වැඩ කෙරුණා නම් ඉතාමත්ම හොඳයි. එහෙනම් කොරෝනා අද නැහැ. මේ ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් නම් ඉතාමත්ම ඉක්මනින් මේ වැඩ කටයුතු කරලා තියෙනවා. 28 වෙනිදා ටෙන්ඩර් කැඳවලා දෙවනිදාට ටෙන්ඩර් එක ඉවර කරලා පස්වෙනිදා වෙනකොට බඩුත් ලංකාවේ. කොච්චර ෂෝක්ද. මේ විදියට රැපිඩ් ක්‍රියාමාර්ග ගත්තා නම් ශනික ක්‍රියාමාර්ග ගත්තනම් රජය අද මේ තත්ත්වයට අපේ රට කොරෝනා වසංගතයෙන් වැහෙන තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමුන්නාසල දන්නවා ටෙන්ඩර් එකක් දැම්මහම ටෙන්ඩර් එක ක්ලෝස් කරා නොවැම්බර් 2. එතන ඉඳලා ඊට පස්සේ ඒක යනවා ටෙක්නිකල් ඉවැලුවේෂන් කමිටි. තාක්ෂණ අගෙවුම් කමිටුවට. ඒකේ ඉන්නේ විශේෂඥ වෛද්‍යවරු. ඒ විශේෂඥ වෛද්‍යවරු මේ පිළිබඳව දීර්ඝව. දැන් ඒ විශේෂඥ වෛද්‍යවරු තමයි ඒගොල්ලෝ මේ ටික යවනවා එක එක තැන් වලට ටෙස්ට් කරන්න. නිකන් ඖෂධයක් අනුමත කරන්නේ නැහැ අලුතෙන්ම එනකොට. ඒගොල්ලෝ ඒක පිළිබඳව පරීක්ෂණ පවත්වනවා. ඒ පිළිබඳව ජාත්‍යන්තර පිළිගැනීම කොහොමද කියලා බලනවා. වෙනත් රටවල පාවිච්චි කරලා තියෙනවා නම් ඒවයි ගුණාගුණ බලනවා. ඒවයි තත්වයන් බලනවා. මේ ඔක්කොම බලලා තමයි ඖෂධයක් රටකට අනුමත කරන්නේ මුල් වරට. එතකොට මේ විදිහට අනුමත කරාම අනුමත කරන්න තාම ඒ අනුමත කිරීමේ ක්‍රියාවලිය ඉවර නැහැ. එතකොට ඒක ඒ අනුමත කිරීමේ ව්‍යාපාර ක්‍රියාවලිය කියන්නේ ටෙක්නිකල් ඉවැලුවේෂන් එක ඉවර කරාම තමයි ටෙක්නිකල් ඉවැලුවේෂන් කමිටි එක report එක දෙන්නේ. ඒ report එක යනවා ටෙන්ඩර් කමිටියට. तो टेंडर कमिटीट यानकोट अरे 32 वार्तावाक यवनोटोनी ये 32 पिलीगत है कि टेस्ट की सल तेने मोनवाद अभी के मो बहाक के गेल 32 हरी 10ක් के गेल के मको ये 10 අරගෙන टेंडर बोर्ड එක බලනවා දැන් 10ක් තියෙනවා හොඳ ඒවා ඒ 10න් අඩුම එක කොයි එකද කියලා එතකොට ඒ අඩුම එක තමයි අපි යන්නේ 10ම හොඳයි ඒකෙන් අඩුම මුදලට තියෙන්නේ මේක ඒ විදිහට තමයි ටෙන්ඩර් බෝඩ් මේ කිසිම දෙයක් තවම වෙලා නැහැ. ඉවැලුවේෂන් එක ඉවරයක් නැහැ. දැන් ජාතික ඖෂධ නියාමන අධිකාරියත් මේකේ අනුමැතිය දීලා තිබෙන්නේ. සහතිකය මේගොල්ලන්ට දෙන්නේ එක කොන්දේසියක් යටතේ. ඒ කොන්දේසිය තමයි මේකේ ඒගොල්ලෝ කියලා තියෙනවා මේකේ මේ වැලිඩේෂන් එක. මේක වැලිඩේෂන් එක සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දෙනකන් ලබාදීමට යටත්ව. ඒ නිසා තාතිකේ සම්පූර්ණ නැහැ තවම. මතක තියාගන්න. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ මේවක තාම අවසන් නැහැ. ඒතකොට තාම අවසන් නැති වුණාම මොකද වෙන්නේ? තාම අවසන් නැති වුණාම මොකද වෙන්නේ? එතකොට ඒක දැන් යවලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය. සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් මොකද කරන්නේ? දැන් මේ වැලිඩේෂන් එක කරනවා. හරිනේ? මේ වැලිඩේෂන් එක තාම ඉවර නැහැ. නමුත් බඩු ලංකාවට ඇවිල්ලා ලංකාවට ටෙස්ට් කිට්ස් ඇවිල්ලාත් ඉවරයි. වැලිඩේෂන් එක ඉවරත් නැහැ. ඉවැලුවේෂන් එක ඉවරත් නැහැ. නමුත් අපි කියමුකෝ දැන් මේ සමාගම අලුතෙන් කියනවා මේක මේ ගෙනාවේ රජයට නෙවෙයි පුද්ගලික අංශයට කියලා දැන් අලුත් කතාවක් කියනවා. හැබැයි මට තේරෙන්නේ නැහැ ඇයි මෙච්චර හදිස්සියක් වුනේ කියලා. ඇයි මෙච්චර හදිස්සියෙන් NMR එකේ සහතිකය අරගෙන ඇයි මෙච්චර හදිස්සියෙන් මේක ටෙන්ඩර් එකට ගියේ කොහොමද? මේකම කරන්න නම් මේ තියෙන්නේ ඒගොල්ලෝ ටෙන්ඩර් එකට දාපු එක. දැන් රජයට ගේනවා නම් මොකද මේ පුද්ගලික අංශයට ගේනවා නම් මේ මොකද ටෙන්ඩර් එකට දැම්මේ? SD Biosensor කියන එක දිනාසා ප්‍රයිවට් ලිමිටඩ් කියන එකෙන් තමයි ඇප්ලයි කරලා තියෙන්නේ. ඒ දිනාසා කියන්නේ ඒ ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ අනු සමාගමක්. අපිට ආරංචි ඇටිට. අනිත් එක Abbott Diagnostics උත් ජෝර්ජ් ස්ටුවර්ට්. එතකොට මේ සමාගම් මෙන් මේක දාලා තියෙනවා. එතකොට අපි කියමු හා ඒගොල්ලෝ කියනවා පුද්ගලිකාංශයට මේ ටික ගෙනාවේ. පුද්ගලිකාංශයට ගෙනාවත් වැලිඩේෂන් ඉවර වෙනකම්. මොකද්ද වැලිඩේෂන් කියන්නේ? මේ ඖෂධය හොඳ වුණාට මේක පාවිච්චි කරන්නේ කොහොමද? ඒකේ ගයිඩ්ලයින්ස් දෙන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒකේ ගයිඩ්ලයින්ස් දෙන්න ඕනේ මෙන්න මේ ගයිඩ්ලයින් එක යටතේ තමයි මේ ටෙස්ට් කිට් එක පාවිච්චි කරන්න ඕනේ. ඒක තාම ඉවර නැහැ. දැන් ඊයේ රාත්‍රියේත් ડોક્ટર සමන් රත්නායක नियोज्य अध्यक्ष जनरल रसायनागार सेवा DDG लैब सर्विसेज या පැහැදිලි ප්‍රකාශයක් කරා තාම වැලිඩේෂන් ඉවර නැහැ. ඊයේ හවස නැත්තම් අද උදේ වෙනකොට වැලිඩේෂන් ඉවර කරනවා. නමුත් නොවැම්බර් 5 වෙනිදා වෙනකොට මේ ටෙස්ට් කිට් ඇවිල්ලා ඉවරයි. එතකොට ඒ අතරේ අපිට ආරංචි වෙනවා අපිට හරියට කියන්නට බෑ. මේක පුද්ගලික රෝහල් වලට ලබා දීලා පුද්ගලික රෝහල් වල පාවිච්චි කරයි කියලා මට ඒ පිළිබඳව ලිපි ලේඛන තවම අතට හම්බුනේ නැති නිසා මට ලබා දෙන්නම් ඒ කියලා කිව්වා. ලබා දෙන්නේ නැති හින්දා මට ඒක හරියට කියන්න බැහැ. නමුත් ලංකාවට මේවා ටික ඇවිල්ලා ඉවරයි. වැලිඩේෂන් ඉවර වෙන්නේ ඉස්සෙල්ලා, ඉවැලුවේෂන් ඉවර වෙන්නේ ඉස්සෙල්ලා, මේ ඔක්කොටම ඉස්සෙල්ලා මෙහාට ඇවිල්ලා ඉවරයි. දැන් මේකේ රාජ්‍ය ඇමති සෞඛ්‍යයේ ඉන්න රාජ්‍ය ඇමති කියනවා එයා තමයි මේ ඖෂධ පිළිබඳව ඉන්න රාජ්‍ය ඇමති. අපේ මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා. එයා කියනවා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඒගොල්ලන්ට දැන් පොරොන්දු වෙලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලක්ෂ 5ක් පොරොන්දු වෙලා තියෙනවලු. මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකේ කිට්ස් ලක්ෂ 5ක් පොරොන්දු වෙලා. ඒකෙන් 7 වෙනිදාට 50000ක් එනවා කියලා එයා කියනවා. එතකොට ඇත්තටම දැන් ඇවිල්ලා කිට්ස් 50000ක් WHO එකෙන් ඊයේද කොහෙද අමාත්‍යාංශයට බාර දුන්නා. ඊයේ පෙරේදා. එතකොට ඒකම නෙදර්ලන්තයෙන් ගෙනාපු ටෙස්ට් කිට්ස් ටික 150000ක් රේගුවේ තියෙනවා. මොකද HS කෝඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවායි කියලා ඒක රේගුවේ තියාගෙන ඉන්නවා. ඒ ඔක්කොම නිකන් නිදර්ලන්තේ 1,50,000ක් නිකන් WHO එකෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් 1,05,000ක් නිකන් 1,06,000ක් තිබෙනවා. දැන් මම අහනවා ඒකේ HS කෝඩ් එක ප්‍රශ්නයක් තියලා මේ තරම් මේ හදිස්සි කොවිඩ් එකට දැන් ඉතින් ওই විදියට බලනකොට ජනාධිපතිතුමා කියනවානේ මගේ කටේ වචනේ තමයි සර්කියුලර් එක කියලා චක්‍රලේඛනය. ඇයි ටෙලිෆෝන් කෝල් එකක් දීලා ඒ චක්‍රලේඛනය නිකුත් කරන්න බැරි වුනේ? HS කෝඩ් එක හරි ගස්සලා ඔක පිට කරන්න මේ ඖෂධ මේවා ඖෂධ මේ කොරෝනා වසංගතයකට ගෙනලා තියෙන්නේ. මේකට හදිසි ඖෂධය හොඳ නම් ඖෂධය පිළිගත් එකක් නම් HS කෝඩ් එක උඩ ඖෂධය රඳවාගෙන ඉන්නේ මොකද්ද? ඇයි ඒ වගේ ඒවා කරන්න බැරි? මේ අනිත් ඒවට තියෙන හදිසියයි මේකට තියන්න බැරි? ඇයි මේ පුද්ගලික සමාගමේ ඒවට මෙච්චර හදිසියේ රෙජිස්ට්‍රේෂන් දීලා මම දැන් උදේ දවල් රෑ ඉඳගෙන වැලිඩේෂන් කරගෙන ඉවැලුවේෂන් දඩිබිඩි ගාලා කරලා මුළු අමාත්‍යාංශය මේක පස්සේ දුවන අමාත්‍යාංශය ඇයි මේ ජනාධිපතිත් එක්ක එක්කහුව වෙලා ඇයි මේ අයි ඕකේ තියෙනවනේ කාර්ය බල සාධක බල කායන්න කොවිඩ් එකේ එහෙම ජනාධිපතිත් එක්ක ඇයි ඔහුට කියලා මේ නෙදර්ලන්තේ 1,50,000 රිලීස් කළා වහම මේ ටෙස්ට් එකෙන් පටන් අරගන්න නැත්තේ. ඒ මොකද මේ WHO මේව ඔක්කොටම ඉස්සලා ඕන උනේ මේ සමාගමේ බඩු ටික වෙළඳ පොළට ගේන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙන්න හරි වෙළඳ පොළට දාන්න හරි. නමුත් මේ ඒ කියන්නේ මේ ආණ්ඩුවේ ප්‍රශ්නේ මොකද්ද? ඔයගොල්ලන්ගේ නොමිලේ හම්බ වෙන ඒවා අපිට එපා. අපි සල්ලි දීලා අරගන්න. ඒක තමයි තියෙන්නේ. මේ ප්‍රතිපත්තිය. ඒ කියන්නේ මේකින්ද තමයි හැමෝම මේ රජයට චෝදනා කරන්නේ. මේ තනිකරම මෙතන ඉන්නේ කට්ටියක් මේ ව්‍යාපාර කටයුතු වල. දැන් වියත් මගේ කියලා ගහගෙන බෝඩ් ගහගෙන මේවා තමයි කරන්නේ. මේවට තමයි පෞගිය කාලේ ඔය තියෙන මාධ්‍ය ආයතන පාවිච්චි කරගෙන උදේ දවල් රෑ අපිට ගහගෙන සියලු දේ කරන්නේ. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.